නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං ති ගරුකටයුතු හාමුදුරන් වහන්සේලාගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දින මේ ආරම්භ වන්නේ දින පහක සතිපට්ඨාන භාවනා වැඩමුළුවක් ඒ ආරාධනාව සිදු කරන්නේ ඇමරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරයේ මගින් ඒ හාමුදුරන් වහන්සේලාගේ වැඩසිටින හාමුදුරන් වහන්සේලාගේ අවසර පරිදි උපදෙස් පරිදි එහි කටයුතු කරන දායක ස්වභාව මේ වැඩසටහන් මාලාව සංවිධානය කරලා තියෙනවා අපිට ගිය වර්ෂයේදී ඒ සඳහා ඒ රටට වැඩම කරලා මේ වැඩසටහන පවත්වන්න කියලා ඉල්ලා හිටියත් ඒ දේ සිදු කරන්න අපහසු වුණා. දැන් මේ වසංගත තත්ත්වයේ ලෝකයේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ මැද්දේ වුණත් අන්තර්ජාලය හරහා මේ වැඩසටහන අද ඉඳලා පවත්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සජීවීව සිදු කළ යුතු දෙයක් වුණත් ලෝකයේ තියෙන තත්ත්වය අනුව අපිට සෑම දෙයක්ම අද සිදු කරන්න වෙලා තියෙන්නේ මේ ආකාරයට තමයි. භාවනා වැඩසටහනේ මෙහි සහභාගි වෙන පිරිස් දිහා බැලුවම ඒ ඇමරිකාවේ එම ආයතනයේ නිවාසිකව ඉන්න ඒ වගේ නිවෙස්වල ඉඳලා සම්බන්ධ වෙන වෙනත් රටවල අයත් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා ලංකාවේ අයත් සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ඉලක්කය තියෙන්නේ එතකොට නේවාසිකව ඉන්න ඒ හූස්ටන් බෞද්ධ විහාරයේ පිරිස සම්බන්ධ කරලා ඒගොල්ලන්ට පහසු වෙන කාල වේලාවල් අනුව තමයි මේ වැඩසටහනේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ගැටළු විසඳුම් ආදී දේවල් සිදු කරන්නේ මම හිතන්නේ දැනටමත් දැනුවත් වෙලා ඇති හැම දෙනාම මේ වැඩසටහන් මාලාවේ කාලසටහන ගැන. දැන් විශේෂයෙන් ඉල්ලා හිටියා අපෙන් මේ වැඩසටහනට සහභාගි වෙන පිරිස් දිහා බැලුවම ඒ පිරිස හුඟක් අය භාවනාවට ආධුනිකයෝ. ඒ කියන්නේ භාවනා කිරීමට මීට පෙර හුරු වීමක් මහන්සි වීමක් සිදු කරලා නැති අය වගේම සිංහල භාෂාව ගැන දැනුවත් නැති අය ඉන්නවා කියන එක අපිට වැඩසටහන මේ විදිහට සිදු කරන්න තියෙන්නේ නම් සිංහල භාෂාවෙන් විතරයි මොකද හේතුව මම වෙන භාෂාවල් දන්නේ නැති නිසා නමුත් ඒ වැඩසටහන සංවිධානය කරන පින්වතුන්ගේ යුතුකම වෙනවා අපි මේ පැහැදිලි කරන ධර්ම කරුණු හැම එකක්ම ඒ භාෂාවක් දන්නේ නැති අයට පැහැදිලි කරන්න යන එක අමාරු වෙන්න පුළුවන් ඒක නොවුනට කමක් නැහැ මෙහි වැදගත් වෙන්නේ භාවනාවේ වැදගත් වෙන්නේ පුහුණුවයි ඒ පුහුණුවට අවශ්‍ය කරන පැහැදිලි කිරීම ඒ අයට අනිවාර්යයෙන්ම තම තමන්ගේ භාෂාවල් වලින් තේරෙන භාෂාවල් වලින් දැනුවත් කරන්න කියන එක තමයි අපිට ඉල්ලා සිටින්න වෙන්නේ. අපි දැන් මේ අවස්ථාවේ ඉඳලා මේ වැඩසටහන් මාලාවට අවශ්‍ය කරන දහම් කරුණු හා පුහුණුවට අවශ්‍ය කරන උපදෙස් ටිකෙන් ටික සාකච්ඡා කරමින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
මුලින්ම හැම දෙනාගේම දැනුව හැම දෙනාම දැනුවත් විය යුතුයි. අපි මේ පුහුණු වෙන්න යන්නේ භාවනාව. භාවනාවකුත් පුහුණු විය යුතු දෙයක්. ඒක පුහුණු වෙන්න අවශ්‍ය දෙයක් නම් අපිට උප්පත්තියෙන් පිහිටලා නැති දෙයක්. මිනිස්සෙකුට පුහුණුවක් නැතුව උප්පත්තියෙන් පිහිටන්නේ එක දෙයයි. ඒ දේ තමයි මිනිස්සුන්ගේ ලොකුම හිමිකම. ඒක පුහුණුවක් නෙවෙයි. පුහුණුවකින් නෙවෙයි මේ දේ මනුස්සයට ලැබෙන්නේ. උප්පත්තියෙන්ම ජන්මයෙන්මයි. අනික් සියලුම දේ මනුස්සයා පුහුණු වෙලා ළඟා කරගන්න දේවල්. ඉස්සෙල්ලම බලමු අපිට ජන්මයෙන්ම පුහුණුවක් නැතුව ලැබිච්ච දේ මොකද්ද? මනුස්සයාට පුහුණුවක් නැතුව ජන්මයෙන් උප්පත්තියෙන් ලැබුණේ හැඬීමයි. අඬන්න අපිට කවරුවත් උගන්නන්න ඕනේ. කවුරුවත් ඉගෙනගෙන අඬන්නේ නැහැ. ඉගෙනගෙන පස්සේ අඬන්න පුළුවන්. ඒක රංගපෑම. නමුත් හැඬීම කුඩා දරුවෙක් උපදිනකොටම පළමුවෙන් කරන කෘත්‍යයයි ක්‍රියාවයි. එතකොට අනික්වා තමන්ගේ ජීවිත කාලයේදී යමක් කරන්න පුළුවන්ද? ඔය හැඬීමෙන් ආරම්භ කරපු ජීවිතය අද වෙනකොට හුඟක් ජාති කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් සෑම දෙයක්ම තමන්ගේ ඒ කාලවකවානුවල ඒ වයසවලදී පුරුදු වෙච්ච පුහුණු වීම. දැන් මේ පුහුණු වීම කියනකොට ඒ පුහුණුවක් නැතුව අපිට එතකොට යමක් කරන්න බැරි වෙලා තියෙනවා. කරන්න පුළුවන් එකම දේ පුහුණුවක් නැතුව මම මතක් කරලා දුන්න හැඬීම කියලා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුද්ධත්වයේ අවබෝධ කරගෙන මේ හැඬීමෙන් ආරම්භ කරන මනුෂ්‍ය ජීවිතය වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය මානසික තත්ත්වයට උසස් වෙන දේව බ්‍රහ්මාදී මේ වගේ ජීවිතවල ඔය හැඬීමකින් ආරම්භ වෙන ඒවා නෙවෙයි දේවත්වය බ්‍රහ්මත්වය. ඒ වගේම මනුස්සත්වයට පහළ තියෙන සතරාපාය තිරිසං ආදී ඒ සත්තුන්ගේ ජීවත් වෙනකොට සැඟ වෙලා තියෙන ජීවිතය වටහා ගන්න බැරුව පවතින ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයේ සැඟවෙච්ච ධර්මතාවයක් ඒක තමයි දුක. මේකට බුදුහාමුදුරුවෝ ධර්මයේදී පැහැදිලි කරනවා සංසාර දුක. මේ සංසාර දුක කියන්නේ දේ සංසාරගත ජීවත් වෙන හැම සත්වයාට හිමි දෙයක්. නමුත් මේ බණ අහන හැම දෙනාම වුණත් සියලු මිනිස්යන්ට මේ සංසාර දුකක් ගැන තේරෙන්නේ නැහැ. මොකද හේතුව දුක කියන ධර්මතාවයක සාපේක්ෂ ධර්මයක් වැඩ කරනවා. සැප සැප ඉස්මතු වෙන හින්දා දුක වැහෙනවා. නමුත් ව්‍යාජ ලෙස බුදුහාමුදුරු පෙන්වන්නේ ව්‍යාජ ලෙස සැප කියන්නේ දුකේම අනික් පැත්ත. දැන් කාසියේ දෙපැත්තක් තියෙනවා වගේ සැප තියෙනවා එක පැත්තක, දුක තියෙනවා අනිත් පැත්තක. කාටවත් සැප විතරක් පෙරලගෙන මේ සංසාරේ ජීවත් වෙන්න බෑ. අහම්බෙන් දුක පෙරලෙන වතාවල් වැඩි වෙනවා. මෙන්න මේ කාරණා හින්දා මේ අපිට දුක සැප දෙක වෙන් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ වෙන් කරගන්න පුහුණු වෙන්න ඕන. එතකොට භාවනාවෙන් මේ පුහුණුවක් තියෙන්නේ. පුහුණුවෙන් ලැබෙන ඵලයක් තමයි මේ සංසාර දුකයි සංසාරයේ ව්‍යාජ්‍යෝ පෙන්නුම් කරන සැපයි අතර වෙනසක් පැහැදිලි කරලා දෙන එක. ඒක අර
හැඳීම් වගේ නැත්නම් අපි ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්‍ර වගේ එහෙම පුහුණුවක් නෙමෙයි ඇත්තටම. ඊට වැඩිය අධ්‍යාත්මික පුහුණුව. ඒතර භාවනාව කියන්නේ අධ්‍යාත්මික පුහුණුව. එහෙමනම් මේ ආධුනිකය විදිහට මං අද දවසේ ඇත්තටම භාවනාව කරන විදිහට කරනන ආකාරය ගැන පැහැදිලි කරන්න වැඩි කාලයක් ගන්න. මොකද හේතුව ඒ සඳහා අත්පත්‍රිකා වීඩියෝ දර්ශන මේ වන විටත් ඒ මේවා සංවිධානය කරන ඒ සංවිධායක මණ්ඩලයට ලැබෙන්න සලස්සල දීලා ඇති. ඒ දේවල් ඒ අයට පැහැදිලි කරලා දෙන්න අපි මූලික අදහස් ටික පැහැදිලි කරලා ඊට හෙට දවස් වගේ එතකොට තවදුරටත් ඒ පුහුණුව ගැන නිසියාකාරව කතා කරගන්න හැකියාව තියෙනවා. දැන් මම පැහැදිලි කරගෙන ආවේ භාවනාව කියන්නේ අධ්‍යාත්මික පුහුණුවක්. අධ්‍යාත්මික පුහුණු අපිට අඩුයි. දැන් මේ පින්වතුනු තමන්ගේ වයසේ ප්‍රමාණයට ජීවත් වෙච්චි හැම මොහොතකම යම්කිසි පුහුණුවක් ලැබිලා තියෙනවා. පුරුදු වීම් ටිකක් තියෙනවා. ඒ පුරුදු වීම් වල අධ්‍යාත්මික පුහුණු අඩුයි. අපි පුහුණු වල වැඩිපුර ඉදිලා තියෙන්නේ මොනවද? බාහිර භෞතික පුහුණු. අධ්‍යාත්මික පුහුණු වලට වැඩිය වෙනස්ව තියෙන්නේ භෞතිකදී. තර් ශිල්ප ශාස්ත්‍ර වෙන්න පුළුවන්. අධ්‍යාපනය වෙන්න පුළුවන් මේ භෞතික පුහුණුව. දැන් යමෙක් යම්කිසි ශිල්පයක් ඉගෙන ගන්න එක භෞතික පුහුණුව. අධ්‍යාත්මික පුහුණුවක් කියන්නේ ඒකට. දැන් කවුරු හරි උයන්ඩ බිහන්ඩ ඉගෙන ගන්නවා. ඒක භෞතික පුහුණුව. කවුරු හරි ගවිතැන් කරන් ඉගෙන ගන්නවා. ඒක භෞතික පුහුණුව. කවුරු හරි මොනවා හරි විද්‍යාවක් ඉගෙන ගන්නවා. ඒක භෞතික පුහුණුව. එහෙමනම් දැන් අපිට බැලුවම අපි ලෝකේ පුහුණු වෙන තැන් තියෙනවා. පුහුණු වෙන තැන් හරියට තියෙනවා. මොකද මිනිසුන්ට උප්පත්තියෙන් ලැබෙන්නේ නැහැ කිසි දෙයක්. පුහුණුවකින්මයි ලැබෙන්නේ. එතකොට භෞතික පුහුණු ලබා ගන්න මොන්ටිසෝරියේ ඉඳලා විශ්වවිද්‍යාල දක්වා ආයතන තියෙනවා. ඒකත් අමතරව තව හුඟක් જાති තියෙනවා. මේ හැම පුහුණු ආයතනයකින්ම ලබා දෙන්නේ මොකද්ද? අධ්‍යාත්මික පුහුණුවක් නෙවෙයි. බාහිර පුහුණු. දැන් එහෙමනම් භාවනාව අධ්‍යාත්මික පුහුණුවක් කියන්නේ. මේ අධ්‍යාත්මික පුහුණුවයි බාහිර පුහුණුවයි භෞතික පුහුණුවයි වෙන් කරන්න සීමාව මොකද්ද කියලා හැමෝම ඉගෙන ගත්තොත් මේ භාවනාවේ වටිනාකම තමන්ගේ පුහුණුව සාර්ථක කරගන්න ලීසු වෙනවා. දැන් අධ්‍යාත්මික පුහුණුවකට අවශ්‍ය දේ මොකද්ද? භෞතික පුහුණුවකට අවශ්‍ය දේ මොකද්ද? දැන් මිනිසෙක් වුණාම මිනිස්යාට ක්‍රියාකාරකම් තියෙන්නේ හැකියාවල් තියෙන්නේ තුනක්. අනික් සත්තුන්ටත් සමහර සත්තුන්ට මේ හැකියාවල් තුනම නෑ. මිනිස්සුන්ට හැකියාවල් තුනක් තියෙනවා. ඒ හැකියාවල් තුන වෙන් වෙලා තියෙන්නේ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම. මෙන්න මිනිසෙකුට හිමි වෙලා තියෙන හැකියාවල් තුන. කාය කර්ම, කායික ක්‍රියා කර හැකි. දෙවෙනි එක වාචික ක්‍රියා කර හැකි. වාචික කර්ම. තුන්වෙනි එක මනෝ කර්ම. සිතුම් පැතුම්. හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. මේ මිනිස්යාට කරන්න පුළුවන් දේ. එතකොට භෞතික පුහුණුවට වෙන්න පුළුවන්, අධ්‍යාත්මික පුහුණුවට වෙන්න පුළුවන්, ඔන්න ඔය තුන තමයි භාවිත කරන්නේ. තමන් මේ උපත්තියේ ඉඳලා මේ ජීවත් වෙච්ච වයස දක්වාම කරේ ඔය තමන්ට හැකියාව තියෙන තමන්ගේ ක්‍රියාකාරකම් තුනක් වෙන කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම යම්කිසි විදිහකට රටාවකට පවත්තන්න පුහුණු වීම.
දැන් මේ භෞතික පුහුණුවේදී භාවිතා කරනවා මනෝ කර්මයි කාය කර්මයි දෙකම. නැත්නම් මනෝ කර්ම, කාය කර්ම, වචි කර්ම. එන්න භෞතික පුහුණුව. අධ්‍යාත්මික පුහුණුවේදී භාවිතා කරන්නේ මනෝ කර්ම විතර. මෙන්න පුහුණු දෙකේ වෙනස. දැන් භෞතික පුහුණුවකදී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුනම පුහුණු කරනවා. භාවනාවකදී පුහුණු කරන්නේ මනෝ කර්ම විතරයි. එහෙනම් අපේ අර අනික් උප්පත්තියෙන් හිමි කාය කර්ම හා වචී කර්ම මේ පුහුණුවට වැඩක් නෑ. ඒක නිසා මේකෙන් ඉස්සෙල්ලාම හැබැයි මේ පුහුණුවේදී අපිට උප්පත්තියෙන් හිමි වෙලා තියෙනවානේ මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම. දැන් මේ දවස් පහ නිසල ඉඳලා මේක සම්පූර්ණ කරන්න බැරි වෙන හේතුව තේරෙයි දැන්. නමුත් ඒ හුස්ටන් බෞද්ධ විහාරස්ථානයේ ඉඳලා හෝ තමන්ගේ නිවසේ ඒ උදේ හවසේ තෙන්ට ඇවිදින් හෝ තම මේ තනියෙන් නිවෙස්වල ඉන්න අයට හෝ වෙනත් රටක මේ සාර්ථක පුහුණුවක් මේ දින පහ සාර්ථකම පුහුණුවක් ලබන්න නම් තමන්ගේ හැකියාවෙන් ඒ කියන්නේ හැකියාවල් තුනක් තියෙනවනේ මනුස්සයාට කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. මේ වචී කර්ම භාවිතය අවම කරන්න වෙනවා. මොකද අධ්‍යාත්මික පුහුණුවට අනවශ්‍ය දේ වචී කර්ම. ඒ කියන්නේ වචන කතා කිරීම. දැන් ඔන්න එතකොට ඉතුරු වෙනවා අපිට මේ පුහුණුවේදී මනෝ කර්ම හා කාය කර්ම කියලා දෙකක්. වචී කර්ම නවත්ත ගත්තා. ඒකට කාට හරි හිතෙන්න පුළුවන් එහෙම අපි කොහොමද පුහුණු වෙන්නේ? මෙහෙම පුහුණු නොවුනොත් පුහුණුව සාර්ථක වෙන්නේ නැහැ. වචී කර්ම එක්ක භාවනා පුහුණුව පුහුණුවක් බවට හැරෙන්නේ. ඒක නිසා වෙන් අපි උත්සාහ ගමු 100%ක් මේ දේ කරන්න කියලා මම බල කරන්නේ. ඊට වැඩිය අද මේ පුහුණුවෙන් ආරම්භ කරපු දවසේ වචී කර්ම අඩු කරන්න, කතාව අඩු කරන්න. එතකොට අදට වැඩිය හෙට අඩු කරන්න, හෙටට වැඩිය අනිද්ද අඩු කරන්න, මෙහෙම දවස් පහේ අඩු කරගෙන යන්න. එතකොට අපිට පුහුණුව මේ කියන පුහුණුව සාර්ථක වීම වැඩි. අධ්‍යාත්මික පුහුණුව වලට බාධකය වචී කර්ම. වචී කර්ම භාවිතයට ගන්නේ නැහැ අධ්‍යාත්මික පුහුණුවේදී. වචී කර්ම භාවිතා කරන්න නැතුව මෙයා මිනිස්සෙක් හැසිරෙන එකට කියනවා මුනිවත රැකීම කියලා. මුනිවත රැකීම. මුනිවත රැකීම. ඒ කියන්නේ මුනිවත රකින්නවා කියන්නේ ඒකයි. මුනිවත රකින්නවා කියන්නේ කතා නොකර ඉඳී. අපි බෞද්ධ ඉතිහාසය තුලත් බෞද්ධ ශාසනය තුලත් භික්ෂු පරපුර තුලත් මේ මුනිවත රකින්න වෙනම අය ඉඳලා තියෙන ඉස්සර. හැබැයි හැමෝටම එක දිගට මේක කරන්න බෑ. නමුත් දැන් මම මේ පැහැදිලි කරලා දුන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට කතාව නවත්තලා සම්පූර්ණ වෙන්න කියලා නෙවෙයි. අපේ සාර්ථක පුහුණුවේදී හැකියාවල් තුනෙන් ඔය කියන කාය කර්ම නෙවෙයි වචී කර්ම අඩු කරගන්න උත්සාහ ගන්න. එතකොට සාර්ථක පුහුණුවට සුදුස්සෙක් වෙනවා. කතාව අඩු කරනවා අපි. ඊළඟට මේ සාර්ථක භාවනා පුහුණුවේදී කාය කර්ම අනවශ්‍ය දෙයක් බවට හැරෙනවා.
මේ භාවනා පුහුණුවේදී අධ්‍යාත්මික පුහුණුවකදී කාය කර්ම වැඩකුත් නැහැ. කාය කර්ම වැඩකුත් නැහැ. නමුත් කාය කර්ම නවත්ත ගැන කරන භාවනාවක් නෙවෙයි අපි මේ කරන්න යන්නේ. ඒතර භාවනා වර්ග දෙකක් තියෙනවා. මේ දෙක හඳුනා ගන්න පුළුවන්. මේ භාවනා වර්ග දෙක හඳුනා ගන්න වෙනවා. බෞද්ධ වචනින් අහලා තියෙනවා භාවනා වර්ග. එකක් සමත භාවනාව. අනික විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව කියන්නේ. මේ සමත භාවනාවේදී හැම විටම පුහුණුව, භාවනා පුහුණුව ආරම්භ කරන්නේ කාය කර්ම හා වාචී කර්ම සියල්ල නවත්තගෙනයි. විදර්ශනා භාවනාවකදී එහෙම නෙමෙයි. විදර්ශනා භාවනාවක් වාචී කර්ම නවත්තගෙන සුළු කාය කර්ම පවත්වමින් කරන්න පුළුවන් බව. දැන් විදර්ශනා භාවනාවලදී වැදගත්ම දේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙන විතරයි මේ විදර්ශනා භාවනා කියලා જાතියක් තියෙන්නේ. එහෙම අධ්‍යාත්මික පුහුණුවක් තියෙන්නේ. වෙන සාසනවලදී වෙන ගුරුකුලවල වෙනත් විදිහේ අධ්‍යාත්මික ගුරුවරු පැහැදිලි කරන භාවනා හැම විටම සමත භාවනා විතරයි. බුදුහාමුදුරෝ පෙන්නන විපස්සනා භාවනාව වල ප්‍රබලම භාවනා ටික තියෙන්නේ සතිපට්ඨාන භාවනාව. මේ සතිපට්ඨාන භාවනා කියන්නේ පූර්ණ විදර්ශනා භාවනා ටික. මේ සතිපට්ඨාන භාවනාව වලදී කාය කර්ම ටික භාවිත කරනවා. කාය කර්ම ටික භාවිත කරනවා. එතකොට සමහර සතිපට්ඨාන භාවනා ක්‍රම තියෙනවා කාය කර්ම භාවිත නොකරන කරණේවා. ඒක නෙමෙයි දැන් අපි භාවිතා අපි උගන්නන්න යන්නේ සතිපට්ඨාන භාවනාවක්මයි. ඒක මේ පින්වතුන්ට නිවසේ ඉඳලා පැකි රක්ෂා කරමින් ගිවල් දොරවල් වල කටයුතු කරමින් ගිහියෙක් විදිහට පහසුවෙන් කරන්න පුළුවන් නිසා වෙන තමයි මේ භාවනා ක්‍රම අපි කියා දෙන්න යන්නේ. ඒක සතිපට්ඨාන භාවනාවල කාය කර්මත් එක්ක ආරම්භ කරන්න පුළුවන් ලේසිම භාවනාව තමයි සක්මන් භාවනාව. සක්මන කියන්නේ ඇවිදීම. ඇවිදීම මිනිස්සෙගේ කායික ක්‍රියාවක්. කාය කර්මයක්. නමුත් මේ සක්මන් භාවනාව තුලින් වැඩෙන්නේ අධ්‍යාත්මික දියුණුව. පුහුණුව අධ්‍යාත්මික වෙනවා. ඇවිදීම අධ්‍යාත්මික දියුණුවක් වෙන එකක් නෙවෙයි. සක්මන් භාවනාව ඇවිදිනකොට කමඨාණක් භාවිතා කරලා බුදුහාමුදුරුවෝ දෙන උපදේශක් අනුව ඒ ඇවිදීම සිදු කිරීම තුළ අධ්‍යාත්මික පුහුණුවක් වෙනවා. දැන් එවැනි අධ්‍යාත්මික පුහුණුවක් ලබා දෙන සක්මන් භාවනාව තමයි අපි පැහැදිලි කරගෙන යන්නේ. ඒ සඳහා මේ ආධුනිකයන්ට අවශ්‍ය කරන පත්‍රිකා මම හිතන්නේ සිංහලෙනුත් ඉංග්‍රීසියෙනුත් ලැබෙන්න සැලැස්සුවා. ඒවා කියවන්න තවදුරටත් මේ භාවනා ගැන සක්මන් භාවනාව මීට පෙර හුරු වෙන්න මහා පුරුදු වෙන්න මහන්සි වුණ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම වීඩියෝ දර්ශනයක් මේ සක්මන් භාවනාව කරන්නේ කොහොමද ආධුනිකයෙක් කියලා විනාඩි 10ක විතර වීඩියෝ පටියක් ඒකත් එවල ඇති. ඒකත් මම හිතන්නේ ඒ ආධුනිකයන්ට ලබා දෙන්න. එතකොට ඒ ටික අනුව මේ භවනාවේ පුහුණුව කරන්නේ කොහොමද, පටන් ගන්නෙ කොහොමද, ආරම්භ කරන්නේ කොහොමද කියලා පහතින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ කියා දෙන්නේ මේ පුහුණුව තුළ අන්තර්ගත වෙය යුතු කරුණු. මොනවද අපේ ඉලක්ක සාගත දේවල්? මේ පුහුණුවෙන් අපි ළඟා කරගන්න යන්නේ මොනවද කියන එක තමයි ධර්මානුකූලව අපි පැහැදිලි කරලා දෙන්න යන්නේ ටිකෙන් ටික මේ දවස් පහේදී. ඒ සඳහා අපිට බුදුහාමුදුරෝ දේශනා කරපු විවිධ දේශනා ගාථාවන් ඒ වගේම සූත්‍ර භාවිතා කරන්න වේවි. මොකද එතකොට බුද්ධ දේශනාවට අනුගතව තමන්ගේ පුහුණුව යා යුතුමයි. දැන්
එතකොට සක්මන් භාවනාවේදී කාය කර්ම සීමිත කාය කර්ම ටිකක් එක්ක අධ්‍යාත්මික පුහුණුවක් ආරම්භ කරනවා. මේ භාවනාව වැඩෙන්න වැඩෙන්න කවද හරි දැනගෙන ඉන්න බෑ මොකද්ද වෙන්නේ? අර කාය කර්ම ටිකට මොකද වෙන්නේ අවසානයේ? ඇවිදීම කාය කර්මය. කාය කර්මය ඇවිදීම කාය කර්ම බවට හැරෙන්නේ චේතනා පූර්වකව සිදුවෙන දෙයටයි. ඒක ගැඹුරු ධර්මයක්. අපි ඒක පස්සේ තමයි පැහැදිලි කරගන්න වෙන්නේ. දැන් ඒ චේතනා පූර්වකව ස්වභාවය ටිකෙන් ටික මේ පුහුණුව සාර්ථක වෙනකොට ගිලිහිලා යනවා. මේක තමයි පුහුණුවේ මූලාරම්භය. එතකොට වෙනස මොකද්ද? ඇවිදින්නේ නැති වෙනවා. ඇවිදින ඇවිදීමක් නැති වෙනවා නෙමෙයි. දැන් අපි ඇවිදිනකොට මේ පින්වතුනුත් දැන් මුලින්ම සක්මන ආරම්භ කරනකොට ගෙවල් දොරවල් වල දැන් ව්‍යායාමයට වෙන්න පුළුවන්, කොහේ හරි ගෙදර දොරේ ඇතුළේ වෙන්න පුළුවන්, ඒ වගේම ඔෆිස් එකක වෙන්න පුළුවන්. ඇවිදි ගමන් කරනවා කියන එකට නෑ ඇවිදිනවා කියන්නේ. මේ ඇවිදිනකොට අපේ ගුණ දෙකක් තියෙනවා. ඒ ගුණ දෙක ඉස්සෙල්ලා හිතන්න වෙනවා. අපි ළඟ තියෙනවා කාරණා දෙකක්. එකක් ඇවිදීමක් තියෙනවා. දෙවෙනි එක ඇවිදින කෙනෙක් ඉන්නවා. පුජ්‍යලෙක් ඉන්නවා. මේ විපස්සනා භාවනාවවලදී හැම වෙලෙම කරන්නේ සමත භාවනාව වගේ නෙමෙයි, වෙනසක් තියෙනවා. භාවනා ආරම්භ කරනකොට භාවනාවක් කරන කෙනෙක් ඉන්නව භාවනාවක් තියෙනවා. දැන් මෛත්‍රී භාවනාව කියන එක සමත භාවනාවක්. එතකොට සමත භාවනාවේදී කොච්චර කරත් භාවනාවකුත් තියෙනවා. අධ්‍යාත්මික පුහුණුවක් කියවනේ. අධ්‍යාත්මික එතන කායික පුහුණුවකුත් නැහැ, මේ වාචික කර්මත් නැහැ, කාය කර්මත් නැති මනෝ කර්ම වලින් පුහුණුවක් තියෙනවා. ඒක අධ්‍යාත්මික පුහුණුව. මේ කියන්නේ මම සමත භාවනාවක කොච්චර කල් භාවනා කරත් භාවනාවකුත් තියෙනවා, භාවනා කරන කෙනෙකුත් තියෙනවා. දැන් භාවනාවෙන් මේ පින්වතුන්ට ළඟා වෙන්න බැරි තරමට ඉස්සරහට දියුණුවක් ගත්තත් අපි සමත භාවනාවෙන් දැන් අපේ බෝධිසත්වයන්ට සමත භාවනා පිළිබඳ ගුරුහරුකන් දුන්න ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ අධ්‍යාත්මික ගුරුවරු. අධ්‍යාත්මික උසස් පුහුණු ලැබපු අය. කවුද? ආලාරකාලාම උද්දකාරම් පුත්‍ර. දැන් ආලාරකාලාමත් එයාගේ ඉහළම මට්ටමේ භාවනා සමාධියේ, සමාධිය කියන්නේ මේ සිත තැන්පත් වීමේ ගුණයට, භාවනාවේ මිමි මනින මිමි වලට මනින්නේ සමාධිය. සමාධි ගුණේ මේ සමත භාවනාවෙන් මනින්නෙත් එහෙමයි, විපස්සනා භාවනාව මනින්නෙත් සමාධි ගුණේ. දැන් ඔයගොල්ලෝ මනින්නේ මේ රුධිර පීඩනය ප්‍රෙෂර් බලන්නේ, ආන්නේ වගේ සීනි බලන්නේ, ඒ වගේ ඒකක තියෙනවා මේවට. නමුත් දැන් මේ භාවනාව මනිනේ මින්ම, භාවනාවේ ගුණය මනින මින්ම සමාධිය. අපි ඒක පස්සේ කතා කරමු, පැහැදිලි කරගමු. දැන් කොහොම හරි ඒවා මේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍රගේ තිබුණේ සමත භාවනා. අධ්‍යාත්මික ගුරුවරු මේගොල්ලෝ. උගත් දියුණු අධ්‍යාත්මික ගුරුවරු. ඒගොල්ලන්ගේ ඒ සමත භාවනාව කොච්චර කරත් තියෙන ස්වභාවය මොකද්ද? දියුණු භාවනාව තුළ භාවනාවකුත් තියෙනවා, භාවනා කරන කෙනෙකුත් තියෙනවා. ඒ කරුණු දෙක අහක් වෙන්නේ. දැන් විපස්සනා භාවනාවේදී ඔයිට වැඩිය වෙනස්. සතිපට්ඨාන භාවනාවේදී පුහුණු වෙන්න භාවනාවක් තියෙනවා, භාවනා කරන පුජ්‍යලයා ටික ටික දිය වෙනවා. දැන් බලන්න මං කිව්වා දැන් භාවනාවේ තියෙන වෙනස මොකක්ද කියලා.
විපස්සනා භාවනාවේදී මොකද්ද වෙන්නේ? දියුණු වෙන්න භාවනාවක් තියනවා, පුහුණුවක් තියනවා. යාට පුහුණුව අයිති පුද්ගලයාගේ අඩුවක් අඩුවීමක් තියෙනවා, සෙවීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉලක්කයක් කරා යන්නේ මම මේ කිව්වේ ඉලක්කය. දැන් එතකොට හිතන්න පුළුවන් දැන් හරි ප්‍රශ්නයක් වෙනවා. දැන් ඒ වුණාට භාවනා කරන භාවනා පුහුණු වෙන්න උපාසක උපාසිකාවන්ගෙන් අපි දකින්නේ ඒක නෙමෙයි. ඒගොල්ලන්ගේ භාවනාවකුත් තියෙනවා, භාවනාවෙන් ලැබිච්ච ලොකු ප්‍රතිඵල ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? භාවනා කරපු කෙනා එහෙමම ඉන්නේ. එතකොට දැන් මෙතන වෙනසක් තියෙනවා. මම මේ කියන දේ ගැඹුරු වෙන්න පුළුවන්. අපිට මේ ගැඹුරු හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන් වෙයි දවස් පහේදී. එතකොට පැහැදිලිව කිව්වම භාවනාව කියන්නේ අධ්‍යාත්මික පුහුණුවක්. තර අධ්‍යාත්මික කියන වචනේ අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ අපේ මානව හිමිකම් වල මනෝ කර්ම හරහායි. මනෝමය පුහුණුවක්. භෞතික පුහුණුවක් තමයි අපිට ලබලා පුරුදු. දැන් මේවට සවන් දෙන භාවිතා කරන හැමෝගෙම විවිධ පුහුණු ඇති. ඒක වෙලක්කයි හිතනවා මම තමයි අද ඉන්නේ හොඳ මේ ආංශයේ හොඳම පුජ්‍යලයා. ඒක මොකද්ද? මොන ආංශයක්ද මේ කියන්නේ? භෞතික ආංශය. භෞතික පුහුණුව ගැන අය කතා කරන්නේ. හොඳම පුජ්‍යලයා උනේ මොනව කරලාද? මොනව පුහුණු වෙලාද? මනෝ කර්ම, කාය කර්ම, වාචික කර්ම. දැන් භාවනාවෙන් අපි කරන්න ඕනේ මොකද්ද? වාචික කර්ම නැති කරගන්න ඕනේ. භාවනා පුහුණුව ලබන්න පුහුණු වෙන්න සුදුසුකම් නැතු වෙනවා. වාචික කර්ම භාවිතා කිරීම තුල, කතා කිරීම තුල. ඒ වගේම කාය කර්ම වල සීමිත කාය කර්ම ටිකක් අපේ මේ සතිපට්ඨාන භාවනාවේදී භාවිතා කරනවා. ඒ කාය කර්ම ටික භාවනාවක් බවට හැරී පස්සේ කාය කර්මය අයිති කා නැති වේ. මෙහෙම කිව්වම තේරෙයි. මෙන්න මේ වගේ ඉලක්කයක් තමයි ඉන්නේ. එතකොට එහෙම ඉලක්කයක තව අද්දැකීම් ලොකු දේවල් කියන්න බෑ. අද්දැකීම් කොහෙද තියෙන්නේ? අද්දැකීම් අයිති කෙනෙක් ඉන්නෝ. ඒක විපස්සනා භාවනාවේ අද්දැකීම් නෙමෙයි තියෙන්නේ. අද්දැකීම් දැනට තියෙන ඒවා නැති වේ. එහෙනම් දැන් තව මං සරල දෙයක් කියන්න. මේ හැම එකක්ම වැදගත් වෙන්නේ ඔබලාට, ඔබලා හදාගන්න මේ භාවනා, මේ දවස් පහේ භාවනාවේදී මං ලබාගත යුතු ඉලක්කය මොකද්ද කියලා තමන් විසින් මති මතාන්තර හදාගන්න. මේ මති මතාන්තර හදාගෙන ඉන්නේ සියල්ලම වැරදි. පුහුණුවට පෙර තමා ළඟ තියෙන මතය වැරදි. ඒ වැරදෙන්න මං එක හේතුවක් කියන්නම්. අපි මේ දවස් පහ මේ පැහැදිලි කරන භාවනාව කරොත් මේ භෞතික පුහුණුව වගේ නෙමෙයි අධ්‍යාත්මික පුහුණුවවලදී පැත්ත මාරු වෙනවා. උඩුකුරු භාවයේ යටිකුරු වෙනවා, යටිකුරු භාවයේ උඩුකුරු වෙනවා. ඒ කියන්නේ තමා භාවනාව පුහුණු වෙලා ඉස්සරහට යන්න යන්න තමන්ට දැනට හිමි දෙයක් අහිමි වෙනවා මිස තමන්ට අලුත් දෙයක් එකතු වෙන්නේ නැහැ. මේක තේරුණාද කියලා බලන්න ආයෙම. එන භාවනාවක් කරන්නක පුහුණු වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ දෙයක් නැති වෙනවා මිස තමන්ට අලුත් දෙයක් ලැබෙන්නේ නැහැ. මේ එතකොට දැන් තමන්ගේ භාවනාවෙන් ලැබෙන්න ඕනේ ප්‍රතිඵල දිහා බැලුවාම තමන් හිතන මට ඔක්කොම වැරදි කියලා මං කිව්වේ ඒ හේතුව උඩ. දැන් භාවනාවකින් ඉස්සරහට යන්න යන්න පුහුණුව සාර්ථක වෙන්න වෙන්න දැන් අද දවසේ අපි හිතමු මේ පින්වතුන් අද දවසේ මහන්සි වෙලා පුහුණු වෙනවා.
ඒ පුහුණුවේදී පුහුණුව යම් දසම ගාණක් හරි අන්තමින් හරි සාර්ථක වුණාද එතන ඵලය මොකද්ද? තමන් ළඟ මේ මොහොතේ තියෙන මේ බණහන මොහොතේ තියෙන දෙයක් ඒ භාවනා කරන හරියට කරපු වෙලාවේ තිබිච්ච ගුණයක් වැඩි වෙනවා නෙවෙයි තිබිච්ච එකක් නැති වෙනවා. මේකට එකඟ වෙන්න බැරිව විවිධ තර්ක විතර්ක තමන්ගේ මනසට දැන් එනවා ඇති. මනෝ කර්ම එනවා ඇති. වචී කර්ම භාවිතා කරන්නේ නැහැ. ඒක මට මනින්නත් බෑ. වචී කර්ම මේ වගේ වැඩසටහනකදී භාවිතා කරනවද නැද්ද කියලා, කතා කරනවද නැද්ද කියලා. වචී කර්ම කියන අමුතු දෙයක් නෙමෙයි. කතා කරනවද නැද්ද කියලා භාවිතා මට තේරුම් ගන්න බැරි ඇයි? අපි මේ වැඩසටහන කරන්නේ අන්තර්ජාලය හරහා. එනවා තමන්ගේ කොම්පු පරිගණකයේ හරි ටෙලිෆෝන් එකේ හරි අර මයික් කියන එක ඕෆ් කරපු හැටි ඔයගොල්ලෝ කතා කර කරත් බණ කියකි. හැබැයි ධර්මශාලාවක ඕක වෙන්නේ නැහැ අපි අතින්. ඉතින් මං උපදෙසක් දෙනවා එහෙම කරන්න එපා. මොකද අපේ පුහුණුව කතාව නැති තැන, වචී කර්ම නැති තැනක සිදුවෙන එක. ඒක නිසාවෙන් අපි කතාව අඩු කරන්න. දැන් අපේ පුහුණුවේදී තමන්ගේ දියුණුවෙන්ද තියෙන දෙයක් නැති වෙනවා කියලා මං කිව්වා. මෙන්න මේ දේ ධර්මානුකූලව හෙව්වොත් මේක ගැඹුරුයි. මේක බුදුහාමුදුරන්ගේ ඥාණයෙන් දේශනා කරපුවා. අපිට තේරෙන්නේ නෙවෙයි මේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තිය තියෙන තැන කොහොමද? සංසාර විමුක්තිය තියෙන තැන් විවිධ විදිහට දේශනා කරනවා. නිවන තියෙන තැන, නිවන ලැබෙන තැන. ඒ දේශනා කරනකොට කියනවා, දේශනා කරනවා තණ්හක්ඛයෝ නිබ්බාණං. ඔන්න තණ්හාව නැති තැන නිවනයි. දැන් ඒක තමයි මං කිව්වේ, තණ්හාව නැති තැන නිවනයි. එහෙනම් දැන් අපි භාවනා කරනකොට දැන් තියෙන තණ්හාව ටික ටික අඩු වෙන්න ඕනේ. තියෙන දෙයක් නේද මේ අඩු වෙන්නේ. තණ්හක්ඛයෝ නිබ්බාණං. එහෙනම් දැනට තියෙනවනේ. කිවිච්ච එක අඩු වෙලා නේද සංසාර විමුක්තිය ලැබෙන්නේ. ඒ තනි වචනකින් නිවන ගැන දේශනා කරපු තැන. එහෙනම් දැන් කවුරු හරි කෙනෙක් භාවනා කරන්න ඉන්න කලින්ම කරන වෙලාවේ දැන් ඉඳලම මේ වාඩි වෙලා බණ අහනකොටම මතයක් තියෙනවා, මං ළඟ අඩුම තණ්හාව, අරයා ළඟ වැඩිම තණ්හාව. ආන්න එයාට භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. මොකද හේතුව? මේ අධ්‍යාත්මික පුහුණුවේදී තණ්හාව නැති කර ගැනීම තමයි, තමා තුළ තියෙන දෙයක් නැතිවීම තමයි පුහුණුවේ සාර්ථකත්වය. ඊළඟට තව බුදුහාමුදුර දේශනා කරනවා තව තනි වචනකින් මේ සතිපට්ඨාන භාවනාව, විපස්සනා භාවනාව කවසාන ඉලක්කය ගැන. ඒ ඉලක්කයට පැහැදිලි කරනකොට දේශනා කරනවා ලෝභක්ඛයෝ නිබ්බාන. ඒ කියන්නේ ලෝභය ඡේකිරීම නැති කර ගැනීම නිවන. එක දෙයක් නැති කරගත්ත ඔය ඇති ඒක ලෝභය කියනවා. අර ඉස්සෙල්ල දේශනා කරා තණ්හාව නැති කරගත්තා නිවන. එහෙනම් දැනට තියෙන දෙයක් නේද නැති වෙන්නේ අපි. මේ කමඨහණින් වෙන්නේ. එතකොට එහෙම දැනට තියෙන දෙයක් අඩු වීම නැතුව අලුත් දෙයක් එකතු වීම නෙමෙයි. මේ භෞතික භූමියෙන් හැම වෙලෙම වෙන්නේ මොකද්ද? තමා ළඟ තිබිච්ච නැති දෙයක් එකතු වෙනවා. දැන් ඉස්සර උගච්චමක් තිබුණේ නැහැ මේ පින්වතුන්ට. ලදුරු පාසලේ ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලවල ගිහිල්ලා එකතු කරලා පුහුණුවකින් නෙවුනේ. එතනක් තිබුණේ මනෝ කර්ම, කාය කර්ම, වචී කර්ම පුහුණු වෙලා ලබාගත්තු උගච්චම. එතකොට තිබුණේ එකට වැඩිය උසස් වීමක් ආවා, එකතු වුණා මොනවා හරි. දැන්
අධ්‍යාත්මික භාවනාවකින් වෙන්නේ මොකද? දැනට තියෙන ඒවා නැති වෙනවා. හැබැයි උගච්චම නැති වෙන්නේ එහෙම නෑ මේ භාවනා පුහුණු වුණාට. මොකද උගච්චමට අදාළ එකක් නෙවෙයි නැති වෙන්නේ. තණ්හක්කයෝ නිබ්බාන. තව දේශනා කරනවා ලෝභක්කයෝ නිබ්බාන, මෝහක්කයෝ නිබ්බාන, දෝසක්කයෝ නිබ්බාන. එහෙනම් අපි ළඟ තියෙන ලෝභ, දේස, මෝහ දැනට භාවිතයේ තියෙන මේ හිමිකම. ලෝභ, දේස, මෝහ තියෙනවා නම් තණ්හාව තියෙනවා. හැබැයි ලෝභ, දේස, මෝහ කියන්නේ තණ්හාව නෙවෙයි. තණ්හාවේ පැටව තුන්දෙනි. ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව පැටව අයිති මවටයි. මම නැති කරත් සාර්ථකයි. එක දරුවෙන් නැති කරත් ඒ සාර්ථකයි. නමුත් මව හා දරුවෝ කියන්නේ දෙවර්ගය. මව තණ්හාව වුණොත් දරුවෝ තමයි ලෝභ, දේස, මෝහ. මේවට කියන අකුසල් මුල්. එහෙනම් මේ අකුසල් මුල් විනාශ කිරීම තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන සීල, සමාධි, ප්‍රඥා. මේ කියන පුහුණු තුන. මේ පුහුණු තුනේ අවසාන ඉලක්කය. දැන් ලෝභ, දේස, මෝහ කියන අකුසල් මුල් විනාශ කිරීම නම් මේ පුහුණුවෙන් මේ වෙලාවේ අපි මේවා භාවිතා කරනවා. එහෙනම් ලෝභ, දේස, මෝහ කියන්නේ තමන්ගේ හිමිකම. තමන් හැමෝම මතක තියාගන්න ඕනේ අපි මිනිස්සෙක් විදියට ඉපදුනා නම් ඒ මිනිස්යාගේ හිමිකම මානව හිමිකම් කියන්නේ. දෙවියන්ගේ හිමිකම් දේව හිමිකම්. ඒ වගේම බ්‍රහ්මයන්ගේ හිමිකම් බ්‍රහ්ම හිමිකම්. ඒතර තිරිසන්ගේ හිමිකම් තිරිසන් හිමිකම්. අපිට තියෙන්නේ මානව හිමිකම්. එතකොට අපිට තියෙන ලොකුම හිමිකම තමයි ලෝභ, දේශ, මෝහ. දැන් ලෝභ, දේශ, මෝහ කියන හිමිකම් තුන අහිමි වෙච්චි දවසකට මනුස්සකම නැති වෙනවා. ඒ වගේම මනුස්සත්වයේ ඉක්මන. ලෞකිකත්වයේ ඉවත් වෙන ඉක්මන. ලෝකෝත්තර භාවයට පත් වෙනවා. ඒකයි මම කිව්වේ මේ පුහුණුවෙන් තමා තුළ තියෙන යම අඩු වෙන එකක්, එකතු වෙන එකක් නෙවෙයි. ඒකෙන් දා මුල් දවසේම උපදෙස් දෙන්නම්. අපි වැඩසටහනේ කාල වේලාව දෙනවා ඉදිරියේදී. හා අද දවසෙත් තියෙනවා. Tamanṭa ඕනන් දැන් මේ පැහැදිලි කරපු ධර්ම කරුණු වල ප්‍රශ්න තියෙනවා නම් අද දවසේ ඒ අදාළව ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම දැන් පුහුණුවක් ගැන මම තවම කිව්වේ නැහැ. ඒ පුහුණුවේදී මම ඉල්ලා හිටිනවා මේ සංවිධායක මණ්ඩලයට මේ වැඩසටහනින් පස්සේ ඒ හැමෝටම අලුත් අයට දැනුවත් කරන්න කියලා. අර අපි දීපු පත්‍රිකා ටික ඒ අතරතුර සිංහලෙන් මේ ඒ පුහුණුවට අදාළ ටික ඒවා කියෝලා තේරුම් ගන්න බැරි නම් වෙන භාෂාවකින් හරි පැහැදිලි කරලා දෙන්න කියලා. මේ පුහුණුව කියන එක බණ දැනගත්තා, ධර්මයේ දැනගත්තා කියලා වැඩි දියුණු වෙන එකකුත් නෙමෙයි. තමන්ගේ උත්සාහය හා ඕනෑකම මත දියුණු වෙන එක. එකින්ද පුහුණුව ඕනේ. ඒ වගේම මේ පැහැදිලි කරන ධර්ම කරුණු වල හරි ඒ පුහුණුවේදී ලැබෙන ගැටලුවක් හරි ඉදිරිපත් කරන්න අපේ ප්‍රශ්න වෙලාවයි. දැන් මම කරුණු කීපයක් ගැන කිව්වේ. එතකොට වෙලාව තියෙනවා අපිට තව යොදාගත්ත වෙලාව. ඒ වුණත් දැන් ඒ කාලය තුලදීත් මම වැඩි තව කරුණු කියන්නේ නැතුව මේ පැහැදිලි කරපු ටිකම තව පැහැදිලි කරන්නම්.
භාවනාව කියන්නේ මොන වගේ එකක්ද? මම දැන් පළමුව පැහැදිලි කරා මේක අධ්‍යාත්මික පුහුණුවක්. එතකොට අධ්‍යාත්මික පුහුණු හැර ලෝකේ තව මොනවද තියෙන පුහුණු? භෞතික පුහුණු. මේ භෞතික පුහුණුවක අය අධ්‍යාත්මික පුහුණුවක අතර වෙනස මොකක්ද? ඒක මම පැහැදිලි කරලා දුන්නා. භෞතික පුහුණුවකදී මනෝ කර්ම එක දැන් අපිට මනුෂ්‍යයෙකුට හිමි වෙච්ච කර්ම ටිකක් තියෙනවා. කර්ම කියන්නේ ක්‍රියා. කරන්න පුළුවන් දේවල්. මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දේවල්. එකක් තමයි කාය කර්ම. කායික ක්‍රියා කර හැකි. දෙවෙනි එක වාචික කර්ම. වාචික ක්‍රියා කර හැකි. ඒ වගේම මනෝ කර්ම. දැන් මේක අධ්‍යාත්මික පුහුණුවකදී මනෝ කර්ම විතරක් විය යුතුයි. වාචික කර්ම හා කාය කර්ම භාවිතා කිරීමක් නැහැ. ඒකින් දැන් සමත භාවනාවකදී ඍජුවම මේ පුහුණුව පටන් ගන්නෙම මනෝ කර්මයකින් විතරයි. දැන් බලන්න අපි මේ සක්මන් භාවනාව කරන්න උත්සාහ ගත්තේ නැතත් ඒ ගැන දැනුවත් නැති වුණත් වෙන ආගමක වෙන්න පුළුවන් භාවනා කරලා තියෙනවා. දැන් බුදුගුණ ත්‍රිහි කරලා බුදුගුණ භාවනා කරලා ඇති බලක් ගන්න. මෛත්‍රිය මෙනෙහි කරලා මෛත්‍රී භාවනා කරලා ඇති. එතකොට අනිකුත් ආගම්වල හුඟක් ආගම්වල තමන්ගේ ශාස්ත්‍රවරයාගේ ගුණ ත්‍රිහි කරලා ඒකෙන් දෙවියෝ දෙවියන්ගේ ගුණ වෙන්න පුළුවන්. ශාස්ත්‍රවරයා දෙවියෙක් විදිහට සලකනකොට උත්තරීතර මිනිසෙක් විදිහට සලකනකොට දෙවියෙක් කියනවා අපි බ්‍රාහ්මීයෙක් කියනවා. එතකොට ඒ බ්‍රහ්මත්වයේ හෝ ඒ දේවත්වයේ ගුණ ත්‍රිහි කරන දේවානුස්සතිය කියලා වඩන බලන්න ඔක කායික ක්‍රියාවක්ද නැහැ. ජප කිරිල්ලක් කරාට හරියන්නේ නැහැ. ඒක වාචික ක්‍රියාවක්. මෙනෙහි කරනවා මනෝ ක්‍රියාවක් විදිහට යන්නේ. එහෙනම් දැන් මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් ඕනෙම සමත භාවනාවක් වෙන්න පුළුවන් ඍජු මනෝ පුහුණුව මනෝ කර්ම පුහුණුව. නමුත් මේ සක්මන් භාවනාව එහෙම එකක් නෙමෙයි. සක්මන් භාවනාවේ භාවිතා කරන්න බෑ වාචික කර්ම. කතා කර කර සක්මන් කරන්න බෑ. දැන් ඔයගොල්ලන්ට සක්මන් භාවනාව කිරීමට දීපු උපදෙස් පත්‍රිකාවල මෙන්න මෙහෙම ටිකක් ඇති. මුලින්ම භාවනාවට සුදුසු ඇවිදින්න පුළුවන් ඉඩ ප්‍රමාණයක් හොයාගන්න. මේක ගේ ඇතුළක වහලයක් තියෙන තැනක වෙන්නත් පුළුවන්, එලිමහනේ වෙන්නත් පුළුවන්. මම හිතන්නේ දැන් හුස්ටන් විහාරස්ථානයේ එලිමහලේ, ඒ කියන්නේ කොහොමද දන්නේ දේශගුණ තත්ත්වයේ ඒ රටේ අද වෙනකොට ඒකට සුදුසු විදිහට ඒ තමන් ඒ එලිමහනක් හෝ වහලයක් යට හෝ ඇවිදින්න පුළුවන්. ඒක අඩි 10 15 ඉඳලා ඊට වැඩි වුණාට කමක් නෑ. හැබැයි හැතැම්ම ගණන් කිලෝමීටර් ගණන් අවශ්‍ය වෙන්නේ නෑ. අඩුම ගාන අඩි 30 40ක්වත් ඉස්සරහට පියවර තියාගන්න පුළුවන් වෙන්නේ. මේක අඩි 10 15 වුණක් කමක් නෑ. මෙහෙම ඇවිදිනවා. ඇවිදිනකොට කාය කර්ම අඩු වෙන්න ඕනේ. අඩු ඇවිදිනකොට කාය කර්ම භාවිත කරනවා අපි ගොඩක්. එකක් තමයි ඇවිදීමට කකුල් වල චලන හන්දි නැමේ දිගෑරීම. ඊට අමතරව මිනිසෙක් වුණාම මොනවද මේ සමබරතාවය රැක ගන්න ඇවිදිනකොට අත් දෙක වැනිනවා. නේද? ඒක වෙනම කාය කර්මයක්. කලකයට නිකන් ඇවිදින්න බෑ, ඔළුව හොලවන්න ඕනේ. ඒවා තමන් හදාගත්තේ කාය කර්ම. දැන් මේ සියල්ල මහක් කරනවා අත් දෙක වනන් නැතුව අපි තව කාය කර්ම වල අවම කාය කර්ම භාවිතයක් අරගෙන ඇවිදීමක් කරනවා. ඒ කියන්නේ අර උපදේශ පත්‍රිකාවේ ඇති අත් දෙක ඉස්සරහට හරි පිටිපස්සට හරි බැඳ ගන්න කියලා. හැබැයි ආධුනිකයා පහු වෙනකොට ගැටලුවක් නැහැ කියලත් ඇති. එතකොට කාය කර්ම අඩු කරා. හැබැයි වචනයක්වත් කතා කරන්නේ අපි භවනා කාලෙදී. ඒක භාවිතා කරන්න ඕනේ. ඊළඟට මෙතන කමඨහන කියලා වචනයක් අපි ධර්මයේ භාවිතා කරනවා. කමඨහන කියන්නේ භාවනාවට දෙන උපදෙස. දැන් කමඨහන් දෙනවා. ඒ කියන්නේ භාවනා කරන්න උපදෙස් දෙනවා. දැන්
සක්මන් භාවනාවේදී උපදේශ බොහොම සරලයි. කමටහන බොහොම සරලයි. දැන් අපි කියා දෙන විදිහට මේක කරන්න, තමන් ඉස්සර කරපු විදිහට කරන්න යන්න එපා. මොකද අපිට ප්‍රගතිය මනින්න බෑ. ඔයගොල්ලන්ට මම මේ විස්තර කිව්වට අපිට තේරෙන්නේ නැහැ එතකොට. දැන් අපි ඔතන පැහැදිලි කරලා දෙන්නේ ඇවිදිනකොට මෙන්න මේ වගේ මිනිස්යාගේ තියෙන ගුණාංග ටික. මේ ගුණාංග ටික භාවිතා කරලා තමයි මේ කමටහනේ අධ්‍යාත්මික දියුණුවට අපි ළඟා වෙන්න උත්සාහ ගන්න. දැන් මිනිස්සෙක් නිකන් ඇවිදිනකොට මිනිස්යාන්ට තියෙන කකුල් දෙකයි. මේ ඇවිදින වෙලාවේ තියෙන විශේෂ ගුණයක් මිනිස්යාට. කකුල් දෙකක් තියෙනවා. කුරුල්ලන්ටත් තියෙනවා. කුරුල්ල පියාඹනවා. හැබැයි මිනිස්යාන්ට පියාඹන්න බෑ. හැබැයි කුරුල්ලෙක් ඇවිදිනකොටත් මේක තියෙනවා මේ ගුණය. මිනිස්යාට අනිවාර්යෙන් තියෙනවා. දැන් අපිට තියෙන ඇවිදීමට තියෙන්නේ ශරීරාංග දෙක තමයි. කකුල් දෙකේ යටිපතුළු දෙකක් තියෙනවා. දැන් මේ වම් කකුල දකුණු කකුල කියලා අපි මේකට භාවිතා කරනවා භාෂාවක. මේ කකුල් දෙක වෙන් කරලා හඳුන්වනවා. වම් කකුල දකුණු කකුල. ඒක හිඳ කාටවත් දැන් මොක කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ කොයි කකුලද වම් කකුල කියලා පැටලෙන කෙනෙක් නැතුව ඇති මෙතන. අන්න එහෙම පැටලෙන අය ඉන්නවා නම් භාවනාව කරන්න බෑ ඉතින්. වම දකුණු හඳුනන්නේ නැති අය. එතකොට වම් කකුලයි දකුණු කකුලයි මේ ඇවිදිනකොට විශේෂ ගුණය මොකද්ද? ඕන්න හොයන්න බලන්න. මෙච්චර කල් ඇවිද්දි අපි මෙහෙමයි. ඇවිදින හැම විටම එක කකුලයි පොළොවේ බිම වදින්නේ. අනිත් කකුල උඩම. ඒ කියන්නේ වම් කකුල පොළොවේ වදිනවා නම් අනිවාර්යයෙන්ම ඇවිදින වෙලාවක් නම් දකුණු කකුල උඩ. පොළවේ ස්පර්ශයක් නැහැ. දකුණු කකුල පොළවේ වදිනවා නම් ඇවිදින වෙලාවක වම් කකුල පොළවේ ස්පර්ශයක් නැහැ. බැරි වෙලා හරි වම් කකුලයි දකුණු කකුලයි ඇවිදිනකොට දෙකම මහ පොළවේ ස්පර්ශ වෙනවා නම් එතන ඇවිදීමක් නැහැ, නැවතීමක් තියෙනවා. බලන්න ඕක ওই විදිහට නෙමෙයි දැවිදීමේ ක්‍රියාවලිය අපිට තියෙන්නේ. විතර ඉරි වෙනස් වෙවිද්දෝ මොකද වෙන්නේ නැ කාට හරි වම් කකුලත් පොළවේ වදින වෙලාවේ දකුණු කකුලත් පොළවේ වැදිලා ඇවිදින්න පුළුවන් වුණොත් ඒකට ඇවිදීම කියලා අපි කියන්නේ නැහැ. ඒකට වචනයක් භාවිතා කරනවා පැනීම කියලා. ගෙම්බ පනිනවා වගේ පනිනවා. ඒතර සක්මන් භාවනාවට පැනීම වැඩක්වත් නැහැ. එක තැන හිට ඉඳගෙන ඉඳීම වැද හිටගෙන ඉඳීම වැදකුත් නෑ. මොකද කකුල් දෙකම එතකොට පොළවේ වැදිලා. දැන් සාමාන්‍යයෙන් තව දෙයක් මතක තියාගන්න ඕනේ මේ ඇවිදීමේ වේගයක් තියෙනවා. ඒ වේගය රඳා පවතින්නේ තමන්ගේ ශරීරය අනුවයි, තමන්ට හුරු පුරුදු වීම අනුවයි. ඒකින් මේ සක්මන් භාවනාව පුහුණු වෙන ආධුනිකයා හැම වෙලෙම ඇවිදින්න ඕනේ තමන් වෙනද සාමාන්‍ය ඇවිදින වේගයෙන්මයි. වැඩි වේගෙන් ඇවිදින්න යන්නත් එපා, හිමින් යන්නත් එපා, හොඳින් භාවනා කරන්න. ඒක පුහුණුව අසාර්ථක වෙන්න හේතුවක් වෙනවා. එතකොට තව කෙනෙක්ගේ වේගය කොපි කරන්නත් එපා. මොකද වේගය රඳා පවතින්නේ තමන්ගේ ශාරීරියේ හැටියට. උසානුව වෙන්න පුළුවන්, බරානුව වෙන්න පුළුවන්. අනික වෘත්‍ය අනුව වෙන්න පුළුවන්. ඒකින්ද මෙතන මේ අනික් අය කවුරු හරි හොඳට භාවනා කරනවා වේගෙන් ඇවිදින හිඳ කියලා ඒක කොපි කරන්නත් එපා. හිමින්ම ඇවිදින තමයි අනික් කෙනා හොඳට භාවනා කරන්නේ, මාත් හිමින් යන්න ඕනේ කියලා ඒක කොපි කරන්නත් එපා. Tamanta mettera kal aavenika guniya ævidime vege bhavita karanna. Savanaya kamatahana mokadda kiyala. Kamatahana saralai. Man kiyanne manokarmayak vidiyata tamai kamatahana enni. නමුත් කාය කර්මයක් අල්ලගෙන මේ කමටහන මනෝ කර්මයක් බවට හැදෙනවා. ඒකයි මේ සතිපට්ඨානය කියන්නේ. සමත භාවනාවේ නෙමෙයි ඍජු මනෝ කර්ම. මෙතන ඍජු මනෝ කර්මයක් නෑ. කායික ක්‍රියාවක් අල්ලගෙන පුහුණුවක් ගන්නවා මනෝ අධ්‍යාත්මික. එතකොට ඒකට භාවිතා කරන්නේ දැන් අපි මේ පැහැදිලි කරන විදිහට භාවනා කරන්න ඕනේ. එහෙම නැතුව තමන් කියෝපු එකක් හෝ
අහවල් පොතේ තිබුණා ඒවා කරන්න එපා මේ දවස් පහේ ඒවා කරන්න වෙන වෙලාවක. එතකොට නැත්නම් අපිට මනින්න බෑ ඔයගොල්ලන්ගේ දියුණුව. අපිට සාකච්ඡා කරන්න බෑ ඔයගොල්ලන්ගේ භව ඔය පුහුණුව ගැන. ඒතර අතීතයේ කරපු දේවල් මෙතෙන්ට ගාව ගන්නත් එපා. ඒකෙත් අපිට මනින්නවත් බෑ කතා කරන්නවත් බැරුව යනවා. මොකද පුහුණුව ගුරුකුලේ යනු වෙනස් වෙන්න පුළුවන්. පුහුණු ක්‍රමයේ වෙනස් වෙන්න පුළුවන් ගුරුකුලයක් අන්න. ඒකින් තමයි භාවනාව එක එක ගුරුවරයා එක එක විදිහට කියා දෙන්න වෙන්න පුළුවන්. දැන් ඒ කියා දුන්නට අපි භාවිතා කරන්න ඕනේ පරණ තමන් ඉගෙන ගත්ත එක නෙවෙයි දැන් මේ කියා දෙන එකයි. එච්චරයි වෙනස. ඒතරට මෙහෙම හරිද කියලා මගෙන් අහන්න එපා. හරි විදිය දීලා ඇති ඒක කරන්න. අපි අපිට හරි විදිය අපි දීලා ඇති ඒක අපේ කුලිය. එහෙම නැතුව මම මෙච්චර ගානක් අවුරුදු ගානක් මෙහෙම කරා ඒකම මම කරනවා කියලා ඒකට යන්න එපා. අපිට එතකොට ඔයගොල්ලෝ එක්ක සම්බන්ධ වෙන්න බෑ. මේකේ ප්‍රගතිය අපිට මනින්නවත් බෑ. ඔයගොල්ලන්ට ප්‍රගතියක් තිබුණා නම් එහෙම ඒ ගුරුකුලයෙන් කැඩෙන්නේ නැහැ. ඒකින්ද මිතන ගැටලුවක් තියෙනවා. දැන් භාවනා කරනකොට මෙතන කමටහන වෙන්නේ කකුල අපේ මං කියවන්නේ දැන් ඇවිදිනකොට වම් කකුල පොළවේ වැදෙන මොහොතේ දකුණු කකුල පොළවෙන් උඩමයි හැම වෙලේ. පොළවෙන් උඩ තියෙන්නේ. එහෙම නැතුව ඇවිදින්න බෑ මනුස්සයෙකුට. දකුණු කකුල පොළවේ වදින මොහොතේ වම් කකුල පොළවෙන් උඩ. දැන් කකුලක් වම් කකුල වෙන්න පුළුවන් දකුණු කකුල වෙන්න පුළුවන් ඒ කකුලේ යටිපල්ල පොළොවේ ස්පර්ශ වෙනකොට මේ යටිපතුලට යමක් තේරෙනවා වෙනවා තේරෙනව නෙවෙයි යමක් වෙනවා තේරෙනවා කියවම වැරදි. ඒ වෙන්නේ මොනවද? ඒක පොළොවත් එක්ක ස්පර්ශ වීමානුව යටිපතුලේ තමන්ගේ මාංශ පේශි නැත්නම් තමන්ට අයිති ඒවට බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියන මේ අපි නම් නොයේ නම් කියන ඔය විද්‍යාත්මක අර පුහුණු භෞතික පුහුණුවෙන් ලැබෙන දැනුම උඩ බුදුහාමුදුර නමක් දෙනවා මේ අපේ ශරීර කොටස් ඔක්කොම හඳුන්වනවා දෙතිස් කුණප කියලා. පොදුවේ කියනවා නම් දෙතිස් කුණප. ඒක ගැඹුරු දහම. කොහොම හරි දැන් මේ යටිපතුලෙත් තියෙ හැදිලා තියෙන්නේ නේද දෙතිස් කුණ පොළින්. ඒකේ කොටස් වලින්. ඉන්නේ යටිපතුලට යමක් අලුත් දෙයක් වෙන්න ඕනේ කකුල පොළවේ වදිනකොට දෙයක් වෙන්නත් ඕනේ වැදෙන්නේ නැති වෙච්ච තව දෙයක් වෙන්නත් ඕනේ. මෙන්න මේ කකුල යටිපතුල පොළවේ වදින මොහොතේ කකුල යටිපතුලට සිදුවෙන දේ ගැන අවධානය තියෙනවා. අවධානය කියන්නේ සිහිය, සිහි කල්පනා. එතකොට ඒකට සිහි කරන්න කියලා දීලා ඇති ආධුනිකයෙක් ඕන වම කියලා. වම කියලා සිහි කරාට වම කියන එකේ වචනේ වැදගත්කමක් නැහැ මෙතන. වැදගත් දේ මොකද්ද කමටහනට අදාළ? අර යටිපතුලට පොළොවේ වදිනකොට යටිපතුලේ ඇති වෙන වෙනස්කම ගැන නිරීක්ෂණයක් තමයි මේ වම කියන්නේ. නිරීක්ෂණයේ දියුණු වීම තමයි කමටහන ප්‍රගතිය. එහෙම නැතුව ඇවිදින තාලේ ලස්සන වුණාට කමටහන දියුණු වෙන්නේ නැහැ. එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරාට කමටහන දියුණු වෙන්නේ නැහැ. මොකද්ද කමටහන දියුණු වෙන්න උදව් වෙන්නේ? කකුල පොළවේ වදිනකොට ඒ වදින මොහොතේ යටිපතුලේ තියෙන නිරීක්ෂණයයි. නිරීක්ෂණයට වචන භාවිතා කරනවා අපි අවධානයයි. සිහි කල්පනාවයි. මෙන්න මෙහෙම දැන් සක්මන ආරම්භ කරා. දැන් මං කිව්වට වැඩිය පැහැදිලි වේවි. දීලා තියෙන පත්‍රිකාවේ ඒ වගන්ති ටික කියවගත්තම නැත්නම් අර දීපු වීඩියෝ පටියේ විනාඩි 5ක් 10ක් තියෙන එකේ ඒක සම්පූර්ණ බැලුවම
ආදුනිකයාට පරණයි හැම කරගෙන යන්න, කරපුවයි කරගෙන යන්න. මේ ආරම්භයයි. දැන් ඒ විදිහට දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එහෙම දෙයක් අපිට ලැබුණ නැහැ කියලා. මොකද දැන් මේ හුස්ටන් බෞද්ධ විහාරස්ථානයේ වගේම වෙනත් රටවල් වලින් වෙනත් අය සහභාගි වෙලා ඉන්නවා මේ වැඩසටහනට. එයාට ඉන්නවා නම් අර මේ වැඩසටහනේ තියෙනවා මේකට මැසේජ් එකක් එවන්න පුළුවන් වෙයි කියන මේ ක්‍රමයට එවන්න පුළුවන්. එතුසාරිකා කියන සංවිධායක මණ්ඩලයේ සම්බන්ධ වෙලා ඉන්න නෝනා මහත්මියට දැනුම් දෙන්න. එතකොට ඒවා ඒවයි තමන්ට අන්තර්ජාලය හරහාම. එහෙම නැත්නම් හුස්ටන් නොලයි සහභාගී වෙන, ඇමරිකාවෙන් සහභාගී වෙන හැමෝටම ඒක මෙහෙවන ඒ සංවිධායක මණ්ඩලයට දැනුම් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. තමන් සම්බන්ධ වුණේ ඒ ආකාරයෙන් තමයි. ඒ ටෙලිෆෝන් අංක හෝ ඒ වෙනත් විදිහේ සංනිවේදන මාධ්‍ය භාවිතා කරලා. දැන් මේක මේකයි කමටහන්. දැන් ඔය දේ පුහුණු වෙමු. දැන් ඊගාවට අපිට නැවත දේශනාවක් ප්‍රශ්න සාකච්ඡාවක් තියෙන්නේ කාලසටහන අනුව. ඒක මම හිතන්නේ ඇමරිකාවේ වෙලා වෙන්නම් තියෙන්නේ 9ට. 9 ඉඳලා 9:30ට. දැන් අපේ වෙලාවෙන් ලංකාවේ වෙලාවෙන් තියෙන්නේ 8ට. දැන් මම හිතන්නේ දැන් වෙලාව ලංකාවේ වෙලාවෙන් 6:40යි. මම හිතන්නේ මූලික දේශනාවට ඔය ප්‍රමාණවත් භාවනාව ගැන පැහැදිලි කරපු ඒවා. භාවනාව ගැන නෙවෙයි මම පැහැදිලි කරේ, භාවනාවේ ඉලක්ක මොනවද කියලා. අධ්‍යාත්මික පුහුණුවක් කියන එක කිව්වා. ඒ පුහුණුව ලැබෙන ආකාරය ගැන කිව්වා. ඉතින් අපි ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරපු ඒවා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම පුහුණු වෙන්න ගිහිල්ලා දැන් අනිවාර්යයෙන් පුහුණුවේ පැය භාගයක්වත් අවම වශයෙන් අවශ්‍ය වෙනවා ආධුනික වැඩසටහනට සහභාගී වෙලා ඉන්න හැමෝගෙම. ඒ පැය භාගය තුල අලුතෙන් පුහුණු වෙන්න ගියගෙන කොට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කිසිම බයක් සැකක් ලැජ්ජාවක් මකක්වත් නැතුව එක්කෝ මේ Zoom එක හරහාම මයික් එක ඔන් කරලා අනික් අයට කරදර වෙන්නේ නැතුව කොච්චර හරි ඔන් කරලා තියන්න එපා. එහෙම නැතුව අහන්න. එහෙම නැත්නම් ඒ හුස්ටන් විහාරස්ථානයේ නම් ඒ සංවිධානය කරන නෝනා මහත්මියගේ කණ්ඩායමට පුළුවන් තියෙන ප්‍රශ්න එකතු කරලා එක්කෙනෙක් අහන්න. ඒ විදිහට අපි මේ සාකච්ඡාව ගෙනියමු. අපි දැන් මහන්සි වෙන්නේ මේ දවස් පහ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අධ්‍යාත්මික පුහුණුවකට ඉදිරිපත් වෙලා ඒ සාර්ථක කරගන්න මහන්සි ගැනීමටයි. ඒ අදහස, ඒ ප්‍රාර්ථනාව හැම දිනාටම හොඳින් කරගෙන යන්න චිත්ත ධෛර්යය ලැබේවා, හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම මූලික දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නැවත අපි තව පැය කීපයකින් මුණ ගැහෙමු.